අයිබෝන් හැම දිනටම විශේෂ උපංග රහිතව SMD සෝල්ඩ කරන විදිය කියා දෙන වීඩියෝ සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක ආරම්භයයි මේ. මේ වීඩියෝ සීරීස් එකේ පරමාර්ථය තමයි SMD components භාවිතය ඔයාලතර වැඩි කරලා ඔයාලගේ සර්කිට්ස් ඉතා කුඩා සහ අඩු බලයකින් වැඩ කරන විදියට හදාගන්නත් SMD වලට තියෙන බය නැති කරන එක. අද අපි බලන්න යන්නේ SMD 0805 කියන පැකේජ් එකෙන් එන කැපැසිටර් කොහොමද සෝල්ඩ කරගන්නේ කියලා. කැපැසිටර් SMD packages විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. අපිට සාමාන්‍ය සෝල්ඩරින් අයන් එකකින් පාස් ගන්න පුළුවන් කුඩාම පැකේජ් එක තමයි 0805 කියන්නේ. ඊට වඩා කුඩා පැකේජස් තිබ්බට ඒවා අපිට පාස් ගන්න විශේෂ උපකරණ අවශ්‍ය වෙනවා. ඉතින් 0805 හෝ ඊට විශාල ඕනම පැකේජ් එකක් පාස් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන අද පාස් ගන්න යන SMD කැපැසිටර් එක මගේ සුලංගිල්ල උඩ තියාගත්තාම ඒක මොනතරම් කුඩාද කියන එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහටම මේකටත් මම පාවිච්චි කරන්නේ 30 වෝල්ට් සෝල්ඩරින් අයන් එකක්. 20 වෝල්ට් සෝල්ඩරින් අයන් එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. 0.6 mm EM සහ කුඩා ට්විසර් එකක්. මේ තියෙන්නේ අපි පාස් ගන්න යන PCB බෝඩ් එක. ඉතින් මේකේ මේ කැපැසිටර් එක පාස් කරන්න ඕන තැන එක පැත්තකට පොඩි EM ඩොට් එකක් අපි මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ ට්විසර් එකෙන් කැපැසිටර් එක අල්ලලා ඒ EM ඩොට් එක උණු කරන ගමන් අපි කැපැසිටර් එක එතනට ලං කරාම මෙන්න මේ වගේ ටග් ගාලා කැපැසිටර් එක EM වලට ඇලිලා ඒක PCB එකට අල්ල ගන්න. ඔයගොල්ලන්ට පේනවා මේ අනිත් කැපැසිටර් එකත් මෙන්න මේ විදිහට අපිට පාස් ගන්න පුළුවන්. එතකොට අපි එක පැත්තක් පාස් ගන්න ඉවරයි. දැන් අපිට පුළුවන් PCB එක අනිත් පැත්ත හරවලා මේ විදිහටම අනිත් පැත්තත් පාස් ගන්න. මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දේ තමයි ගොඩක් වෙලා සෝල්ඩරින් අයන් එක තියාගෙන ඉන්න එපා. එක තැනක සාමාන්‍යයෙන් තප්පරයක් දෙකක් ඇතුළත පාස් ගන්න එක ඉවර කරගන්න. මොකද කම්පෝනන්ට් එකට ඩැමේජ් වෙන්න පුළුවන් ගොඩක් එක රත් වුණොත්. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි SMD 0805 කැපැසිටර් එක පාස් ගන්න ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක හරිම ලේසි ක්‍රමයක්. විශේෂ උපකරණ මොකුත් අපිට අවශ්‍ය වුණේ නැහැ. අපේ සාමාන්‍ය සෝල්ඩරින් අයන් එකෙන් ඉතාම ලේසියෙන් අපිට මේ කැපැසිටර් එක පාස් ගන්න පුළුවන් වුණා. තවත් ඉදිරි වීඩියෝස් වලින් අපි බලමු මේ වගේ SMD components කොහොමද පාස් ගන්න කියන එක විශේෂ උපකරණ මොකුත් නැතුව. එතකන් රැඳිලා ඉන්න අපිත් එක්ක සීලු දෙනාටම සුබ දවසක්.